everyone, කොහොමද ඉතින් ඔයාලට ඔන්න අද වීඩියෝ එකේ මම කතා කරන්න හිතුවා ඉස්සෝරි ගැන ගොඩක් අය තියෙන ගැටලුවක් නේද ඉස්සෝරි කියන්නේ ඇයි ඉස්සෝරි ඇති වෙන්නේ කියලා අපි බලමු ඉස්සෝරි ඇති වෙන්න හේතුව තමයි විශේෂයෙන්ම හිසේ ඇති වෙන අධික වියලිභාවය හිසේ අපි දන්නවනේ කොණ්ඩේ වගේම මේ හැම උනත් ගොඩක් අපේ මේ හැම වේලුණාට පස්සේ මේ හැම කුඩු 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 විදියට හැලිලා යනවා මෙහෙම අල්ලුරමත් නිකන් පවුඩර් එකක් වගේ යනවා ඒ අධික විදියට වේලිච්ච හැමක් තියනට තමයි එහෙම වෙන්නේ ඒකම තමයි මේ කොණ්ඩෙටත් වෙන්නේ කොණ්ඩේ මේ හිස් කබලේ තියෙන හැම උඩින් තියෙන හැම ගොඩක්ම වේලුනාම මේ විදියට ඉස්සෝරි ගතිය ඇති වෙනවා අනිත් දෙවෙනි කාරණේ තමයි අපිරිසිදු කම ඒ කියන්නේ කොණ්ඩේ හරියට හොඳට පිරිසිදු කරන්නේ නැතුව එක දිගට කුණු දූවිලි එකතු වෙලා ඒවා එක උඩ එක එකතු වෙලා හරියට පිරිසිදු කරන්නේ නැති වුනාම මෙන්න මේ ඉස්සෝරි තත්ත්වය අනිවාර්යයෙන්ම ඇති වෙනවා ඒක තමයි බලපාන ප්‍රධානතම හේතුන් දෙක ඉතින් සාමාන්‍යයෙන් පාරිසරික තත්ත්වයන් වලදී ඒ කියන්නේ අධික සීතල දේශගුණයක ඉන්න කෙනෙක්ටත් මේ ඉස්සෝරි ගතිය ඇති වෙන්න පුළුවන්. ඒ ඉස්සෝරි ගතිය ඇති වෙන්නේ අධික ශීත දේශගුණය හින්දා මේ සම අධික විදියට වේලිච්ච හින්දා. ඉතින් මම අර කලින් කිව්වා වගේ වේලිච්ච හින්දා තමයි ගොඩක් වෙලාවකට ඉස්සෝරි ඇති වෙන්නේ අනික් කාරණෙත් එක්ක. අපි දැන් බලමු ආයුර්වේදයේ තියෙනවා හරිම ලේසිම ප්‍රතිකර්ම මේ ඉස්සෝරි නැති කරන්න. දෙහි ගැට අපිට ගන්න පුළුවන් දෙහි උලුහල් සම්බල පාවිච්චි කරන එක දෙහි උලුහල් කිව්වහම සාමාන්‍ය දෙහි නෙමි දෙහි ගැට ගන්න ඕනේ ඒකේ තමයි හරි ගුණාත්මක භාවයේ තියෙන මේ ඉස්සෝරි සම්බන්ධයෙන් නැති කරන්න හරින්න දෙහි ගැට අපි කියමුකෝ දෙහි ගැට සාමාන්‍ය ගෙඩි හතරක් විතර අරගෙන දෙහි ගැට එක කෑලි වලට කපලා එක ගෙඩියක් කෑලි හතරකට වගේ කපලා ඒ වගේම උලුහල් මිටක් වගේ අරගෙන ඒ දෙකම මැටි වලඳකට මැටි මුට්ටියකට දාලා මේ ආයුර්වේද දේවල් කරනකොට ගොඩක් වෙලාවකට මැටි මුට්ටියම තමයි පාවිච්චි කරන්න ඕනේ. මොකද මේ බෙහෙත් වර්ග හදා ගැනීමේදී මැටි මුට්ටියක් මැටි භාජනයක් මැටි වලින් හදන ලද භාජනයක් පාවිච්චි කරන්න කියන්නේ මේ බෙහෙත් වල සංයෝගයක් නැදෙන මේ සංයෝගය වඩා හිතකර වෙනව මැටි භාජනයේ මොකද ක්ලේ පොට් එක කියන එක. නැත්නම් අනිත් ඒවත් එක්ක වල පාවිච්චි කරනකොට ඒවා අර රසායනික ප්‍රතික්‍රියාවක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ගොඩක් වෙලාවකට ආයුර්වේදේ පාවිච්චි කරන්නේ එහෙම නැත්නම් මැටි භාජන එහෙම නැත්නම් ලී වලින් හදන භාජන එහෙම නැත්නම් සෙරමික් වලින් හදන භාජන ඔය වගේ දේවල් තමයි ඩීඑම්බ පාවිච්චි කරන්න ගන්නේ අපි මැටි භාජන තමයි. ඉතින් මැටි මම අර කලින් කිව්වා වගේ මැටි භාජනයකට ඒක දාලා වතුර අඩු කෝප්ප ඔයගලන්ට 10ක් විතර දාගන්න පුළුවන්. ඒ 10 ඔයගලන්ට පුළුවන් ඒක අර පේස්ට් එකක් එන විදිහට ඒ කියන්නේ ඔයගලන්ට තේරෙනවා ඒක තැම්බීගෙන යනකොට ටිකක් උකු වෙන ගතියක් එනවා. මොකද උලුහාල් කියන්නේ උලුහාල් තැම්බෙනකොට ඒක පොඩ්ඩක් අර තැම්බෙනකොට ටිකක් ඝන ගතියක් එනවා. අර වතුර දැම්මම ඒ වතුර එකත් නිකන් ජෙල් එක වගේ හැදෙන විදිහක් තියෙනවා. ඉතින් ඒක ඔයගලන්ට පුළුවන් වතුර අපි ගත්තේ වතුර අඩු කෝප්ප 10ක් නම් අඩු කෝප්ප 3ක් වගේ වෙනකම්ම හින්දන්න. හින්දලා අපිට මේක ටිකක් නිවෙන්න ආරෙන්න පුළුවන්. නිවෙන්න ඇරියට පස්සේ ඊට පස්සේ අපිට පුළුවන් ඒ යුෂය එක පෙරලා අරගෙන ස්ප්‍රේ බෝටල් එකකට වගේ දාලා කොණ්ඩෙට ස්ප්‍රේ කරන්න පුළුවන්. එහෙම නැත්නම් වඩාත්ම හොඳ දේ තමයි ඒ සම්පූර්ණ මේ අර උලුහාල් ටිකයි දෙහි ගැට ටිකයි ඔක්කොම බ්ලෙන්ඩර් එකකට දාලා හොඳ තලපයක් වගේ හදාගෙන බ්ලෙන්ඩ් කරලා තලපයක් වගේ හදාගෙන ඒක ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් රෙදි කෑල්ලකට දාලා හොඳට මිරිකලා ගන්න. එතකොට අර ජෙල් එක වගේ තමයි එන්නේ. ඒක ඔයාට මුළු කොණ්ඩේ හිස් කබලේ ඔක්කොම ගාන්න පුළුවන්. ගාලා පැයකමාරක් ඉන්න ඕනේ. මේක ඔයා හෙම්බිරිස්සාව සෙමගතිය තියෙන දවස් වලට දාන්න එපා. ඒ වගේම සීත දේශ ගුණයක් ඒ කියන්නේ තියෙන වෙලාවක දාන්න එපා. වැස්ස කාලෙදි දාන්න එපා. ටිකක් හොඳට අවුව පායලා තියෙන වෙලාවට ඒ කියන්නේ දවල් 12ට කලින් මේ දේ කරන්න. අපිට සාමාන්‍යයෙන් ඉස්සර ඉඳන්ම කියන දෙයන්නේ නානවන 12ට කලින් නාන්න ඊට කලින් නාන්න එපා කියලා අම්මලා එහෙමනේ කියන්නේ. ඉතින් මේ කරන හැම ට්‍රීට්මන්ට් එකක්ම මේ විශේෂයෙන්ම
ඔළුවට කරන සත්කාර උදේ වරුවේ තමයි කරන්න ඕනේ ඉර බැස්සට පස්සේ කරන්නේ නැහැ ඉර අවරට යන වෙලාවට කරන්නේ නැහැ ඉතින් ඒක මතක තියාගන්න අට සෙම හෙම්බිරිස්සාව තියෙන කාලයට කරන්න එපා ඒ වගේම ඔළුව කැක්කුම තියෙන කාලයට කරන්න එපා මේ දේවල් මගහැරලා ඔයා සාමාන්‍යයෙන් හොඳින් ඉන්න දවස්වලට මේ දේවල් කරන්න මොකද මේ දේවලුත් මතක් කිරීමක් අවශ්‍යයි මොකද මේ සිංහල බෙහෙත් කරන්න යද්දී මේ දේවල් දැනගෙන නැතුව කරන්න ගියාම වෙන වෙන දේවල් ඇති වෙන්න පුළුවන් ඒ හින්දා තමයි ඔයගොල්ලන්ට ඒක මතක් කරේ ඒ වගේම ඉස්සෝරි ප්‍රශ්නෙට ඔයගොල්ලන්ට තව හොඳ දෙයක් තමයි නිතරම දිනපතා තල තෙල් කියන්නේ හරිම හොඳ දෙයක් තමයි මේ හැම වේලිච්ච ගතියට කොණ්ඩේ වේලිච්ච ගතියට කොණ්ඩේ ඇති වෙන ඉස්සෝරි කොණ්ඩේ ඇති වෙන හැම ප්‍රශ්නකටම ගොඩක් මේ සමේ ඇති වෙන කැසීම් දද කුෂ්ඨ හැම දෙයකටම හොඳ දෙයක් තමයි තල තෙල් කියන්නේ තල තෙල් වල ස්වභාවිකවම තියෙන සංයෝගය අඩංගු වෙලා තිනවා ගොඩක් පෝෂ්‍ය පදාර්ථ ඒ වගේම රසායනික වර්ග අඩංගු වෙලා තිනවා ඒකෙන් මේ අපේ හැමට ගොඩක් හොඳ පෝෂණයක් ලබා දෙනවා විශේෂයෙන්ම හැම වේලිච්ච අයගේ ඉතින් මේ හැමතිස්සෙම තල් තෙල් ටිකක් රත් කරලා මේ කොණ්ඩෙට දාලා කොණ්ඩෙ මේ විදිහට හොඳට මේ ඇඟිලි තුඩු වලින් මෙහෙම 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 දාලා නම් කොහෙලේවත් කොණ්ඩෙට ඔයිල් දාලා මසාජ් කරන්නපා තල තෙල් භාජනයකට දාලා ටිකක් රත් කරලා මේ ඔයගොල්ලන්ගේ ඇඟිලි මෙහෙම ඇඟිලි වල තුඩු ටික මෙහෙම දාලා ඒ භාජනයට ඊට පස්සේ ඇඟිලි තුඩු වලට එන තෙල් ටික මෙහෙම අරගෙන මෙහෙම දාලා මේ හිමීට මෙහෙම ප්‍රෙස් කර කර මසාජ් කරන්න. එතකොට තමයි හරියට ඔයගොල්ලන්ගේ අර නිලත් සම්බාහනය වෙලා කොණ්ඩෙට තෙල් ටික උරාගන්නේ. සාමාන්‍ය පොඩි ප්‍රමාණයක් දාන්න මේ කොණ්ඩෙට ගෑමක් අවශ්‍යතාවයක් නැහැ. අවශ්‍ය වෙන්නේ ස්කැල්ප් එකට තෙල් එක වදින එක විතරයි අවශ්‍ය වෙන්නේ. ඒ වගේම තව දෙයක් මම ඔයගොල්ලන්ට කියන්න පේනකොළ කියන්නේ ගොඩක් ඖෂධීය වටිනාකම යුක්ත දෙයක්. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් පේරකොළ මිටවල් දෙකකට වතුර ස්වල්පයක් දාලා ඒක බ්ලෙන්ඩර් කරලා ඒකේ ලබා ගන්න යුෂ ටික ඕගොල්ලන්ට පුළුවන් කොණ්ඩෙට ගාලා පැයක් විතර ඉඳලා සෝදා හරින්න මේකිනු තීසෝරි ගතිය නැති වෙනවා. ඒ වගේම බෙරළු කොළත් ඒ විදිහට කරාම මේ தත්ත්වය මග අරින්න පුළුවන්. ඒ වගේම ගොඩපර. ගොඩපර කියන්නේ හරියම හොඳ ඖෂධීය වටිනාකම යුක්ත දෙයක් තමයි. මේ කොණ්ඩේ සම්බන්ධ ඉසකේ සාහිත්‍ය ප්‍රශ්නවලදී විශේෂයෙන්ම හිස්සොරිවලට ගොඩාක්ම ගුණදායකයි මේ ගොඩපර ගෙඩියේ මදය. ගොඩපර ගෙඩියේ මදය තමයි ගන්න ඕනේ. මදය අරගෙන ඔයගලන්ට ප්ලග් එක බ්ලෙන්ඩ් කරලා එහෙම නැත්නම් නෑබිලියක දාලා පොඩ්ඩක් පොඩි කරලා වගේ අරගෙන ඒකත් ඔයගලන්ට පුළුවන් කොණ්ඩේ ගාලා පැයක් පැය භාගයක් වගේ ඉඳලා සෝදා හරින්න. මේවත් හරිම ඖෂධීය ප්‍රතිකර්ම. බොහොම ලේසියෙන් ඉස්සෝරි නැති කරගන්න පුළුවන්. අනිත් එක ගොඩාක් වෙලාවකට ඔයගොල්ලෝ වතුර බොන්නේ නැති වුණාමත් මේ ඉස්සෝරි තත්ත්වෙන් නැති වෙනවා. ගහකට වුණත් වතුර ටිකක් වැටෙන්නේ නැති වුණාම ඒ ගහ මැරිලා යනවා, ඉරිතැලලා යනවා. හැම වුණත් වතුර අපි හැමට වුණත් ඔයගොල්ලෝ හොඳට බලන්න වතුර බොන්නේ නැති කෙනෙක්ගේ වුණත් හැම නිකන් අර ඉරිතැලා ගිය පොලවක් වගේ වෙනවා. කොටු 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 රූල් වගේ ඇති වෙනවා. ඉතින් දවසට ලීටර් දෙකමාරක් තුනක් නම් බොන්න පුළුවන් නම් වඩා හොඳයි. ලීටර් දෙකක් දෙකමාරක්වත් බොන්න උපරිම උත්සාහ ගන්න වතුර. ඉතින් මෙන්න මේ දේවල් කරගෙන යන්න. අර මං කලින් කිව්වාගේ වෙරළු කොළ ඒ වගේම ගොඩපර ඒ වගේම පෙරකොළ යුෂ දානවා නම් අර මං කලින් කිව්ව තත්ත්වයන් වලදී දාන්න එපා. ඔළුවක අක්කුමක් තියනවා නම් ඒ වගේම ඔයගොල්ලන්ට සෙම තත්ත්වයක් හෙම්බිරිසා තත්ත්වයක් තියනවා නම් ඒ වගේම වැස්ස කාලවල වලදී සීත දේශ ගුණයක ඉන්න කෙනෙක් නම් ඒ දයිවල ඒත් කරන්න එපා. සාමාන්‍ය කාලෙදි කරන්න. ඒ වගේම 12ට කලින් දවසේ දවල් 12ට කලින් කරන්න. මේ දේවල් ඔයගොල්ලන්ට මගේ හැරෙන්න පුළුවන් හින්දා තමයි මම ඔයගොල්ලන්ට නැවත නැවතත් මේ දේවල් මතක් කරලා දෙන්නේ. ඉතින් මේ දේවල් කළා බලන්න අනිවාර්යෙන් ඔයගොල්ලන්ට සහනයක් ලැබේවි. මේ ට්‍රීට්මන්ට් එක දවසට හැමදේම කරන්න යන්න එපා. ඔයගොල්ලා මේ සතිය දවස්වලට බෙදාගෙන මේ දේවල් කරන්න. ඒ වගේම සිංහල ආයුර්වේද බෙහෙත් බඩු කඩේකට ගියාම ඔයගොල්ලන්ට විකුණන වෙළඳසැලකට ගියාම ඔයගොල්ලන්ට පුළුවන් මිලදී ගන්න භෘංග මාලක තෛලය ඒ වගේම ත්‍රිපරා තෛලය කියලා
තෙල් වර්ග දෙකක් තියෙනවා මේකත් හරීම ගුණදායකයි මේ ඉස්හොරේ පාලනය කරන්න ඒකෙන් ඉස්හොරේ ගොඩක් වෙලාවකට නැති වෙලා යනවා මේ හිසකෙස් වල මුල් ශක්තිමත් වෙනවා මොකද ඉස්හොරේ තියෙනකොට හිසකෙස් වල මුල් දුර්වල වෙනවා ඒ හින්දා ඒ ඉස්හොරිත් එක්කම හිසකෙසුත් ගැලවිලා යනවා ඉතින් මේ ඉස්හොරේ තියෙන කෙනෙක්ට කෙනා දන්නවා මොන වගේ තත්ත්වයන් ඇති වෙන්නේ කියලා නිතරම කැසීමක් ඇති වෙනවා ඒ වගේම ඇඳුමක් ඇඳද්දත් හද පාට වර්ණයක ඇඳුමක් ඇඳද්දත් මේ ඇඳුම් වලට විශේෂයෙන්ම මේ ෂෝල්ඩර්ස් වලට උරහිස් වලට මේ ඒ හැමේ අර කැලි වැටෙන්න ගන්නවා පොඩි පොඩි කුඩු විදියට වැටෙන්න ගන්නවා ඉතින් මේක මානසිකවත් හරි කරදරයක් ඒවා තියෙන කෙනෙක්ට ඉතින් මේ තෙල් වලින් කරන්නේ මේ බෘංග මාලක තෛලය ඒ වගේම ත්‍රිපලා තෛලයනොත් කරන්නේ මේ හිස් මුල් ශක්තිමත් කළා කෙස් වල මුල් ශක්තිමත් කළා තියෙන හිස් කබලේ තියෙන සම ගොඩක් වෙලාවකට වේලිච්ච ගතේ නැති කරලා තව ඒකේ තියෙන ඖෂධ ගොඩක් දාලා හදලා තියෙන්නේ ඖෂධීය වටිනාකමකින් යුත් පැලෑටි වර්ග ගොඩක් ඇතුළත් කරලා තමයි මේ තෙල් වර්ග හදන්නේ ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඒවා වුණත් පාවිච්චි කරන්න ඉතින් ඒවා ගහලා තියෙන මොන වගේ ප්‍රතිලාපද ඕගොල්ලන්ට ලැබෙන්නේ කියලා ඉතින් මේවා පාවිච්චි කරනකොට ඉස්සරි නැති වෙනාට අමතරව ඕගොල්ලන්ගේ කොණ්ඩේ ශක්තිමත් කරන මේ වගේම වර්ධනය කරගන්න පුළුවන් ලංකාවේ ඉන්න ඕගොල්ලන්ට ගොඩාක් ලේසි ගිහින් ගන්න හැම බෙහෙත් බඩු කඩේකම මේ හැම දේවල්ම ලබා ගන්න හරිම ලේසි. ඉතින් ඕගොල්ලන්ට වැදගත් දෙයක් ජීවිතයට එකතු වුණා කියලා මම හිතනවා. එහෙනම් ඉතින් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ඕගොල්ලන්ට පුළුවන් මාව Instagram follow කරන්න, ඒ වගේම FB page එකේ ලයික් එකක් දාලා මාත් එක්ක එකතු වෙන්න, subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහෙනම් ඉතින් තවත් video එකකින් හම්බ වෙනකන් ගිහින් එන්න. පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.